තව දින කීපයකින් මේ රටේ ජනතාවට අවස්ථාව එන්නේ පාර්ලිමේන්තුව සුද්ධ කරලා දෙන්න. ඒ වෙලාවේ ඔබ අපිට ඡන්දය දෙනකොට බිල්ලමවල හිටියා මහ ගොඩා. Dr. Fixit, waterproofing ලොවේ මහා නාමය. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් අද අතුරුගිරිය ප්‍රදේශයේදී ජනහමුවක් පැවැත්ුණා. අදටත් තාම සම්මත වෙලා මේ රටට ක්‍රියාත්මක වෙන්නේ ඒ පරණ ආණ්ඩුව සම්මත කරගත් අයවැය නීති ප්‍රතිපත්. අපි අදටත් අපේ අමාත්‍යංශවලට වැඩ කරන්නේ ඔවුන් වෙන් කරපු අයවැය අනුව. ඒ පාර්ලිමේන්තුවත් එක්ක අපිට අවශ්‍ය ඔබගේ එකඟතාවයත් එක්ක හදාගත්ත ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනය අපිට ක්‍රියාත්මක කරන්න බැහැ. ඒකට සුදුසු අයවැයක් අනුමත කරන්න පුළුවන් පාර්ලිමේන්තුවක් අපි හදාගන්න ඕනේ. තව දින කීපයකින් මේ රටේ ජනතාවට අවස්ථාව එන්නේ පාර්ලිමේන්තුව සුද්ධ කරලා දෙන්න. මෙතෙක් කල් අපිට වැඩ කරන පාර්ලිමේන්තුවක් මොන විදිය පාර්ලිමේන්තුවක් විය යුතුද කියන එක ගැන අදහසක් ආවේ නැහැ. ඇත්ත වශයෙන්ම කියනවා නම් අපිට අපි වෙනුවෙන් වැඩ කරන ජනාධිපති කෙනෙක් දැනෙන්න පටන් ගත්තේ අනුර සහෝදරයා ජනාධිපති වුණයින් පස්සේනේ. එහෙමනම් ඒ වෙනසම අපි පාර්ලිමේන්තුව තුලත් ගේන්න ඕනේ. මොකෝ ඒ වෙලාවේ ඔබ අපිට ඡන්දය දෙනකොට බිල්ලමවල හිටියා මහ ගොඩා. නේ ගෑස් පිපිරෙනවා කිව්වා, පොතෙල් පොලිමා හිතෙනවා කිව්වා, ඩොලරේ කඩා වැටෙනවා කිව්වා, අපිව ජාත්‍යන්තරව තනි වෙනවා කිව්වා, පන්සල් වැහෙනවා කිව්වා, හාමුදුරුවන්ට දානේ නැහැ කිව්වා, දළදා පෙරහැර නතර වෙනවා කිව්වා, අපි ආවම වාහන ජනසතු කරනවා කිව්වා, ගෙවල් තික් දෙකක් තිබ්බොත් එක ගෙදරක් ගන්නවා කිව්වා බලෙන්, ගෙදරක කාමරයක් හිස් වෙලා තිබ්බොත් ඒ කාමරයට තව අය දානවා කිව්වා. ඊට පස්සේ මට ඇහිලා තියෙනවා කියනවා අවුරුදු 65න් ඉහළ සියලු දෙනා මරලා දානවා කිව්වා. ව්‍යාපාරිකයන් පුදුම විදියට බය කරේ. ආයෝජකයන් පැනලයයි කිව්වා. ස්ටොක් මාකට් එක කඩන් වැටේ කිව්වා. ඉතින් එතකොට ඒකත් එක්ක බය වෙච්ච විශාල පිරිසකුත් හිටියා. ඉතින් ඒ නිසා අපිට හිතෙනවා නොවැම්බර් මාසේ 14 කියන්නේ අරකට වඩා ටිකක් බය අඩු වෙච්ච, මිට වඩා විශ්වාසයක් ගොඩ නැගිච්ච කාලයක් නිසා දැන් අලුත් අයත් අපිත් එක්ක එකතු වෙමින් යනවා. ඉතින් නොවැම්බර් මාසේ 14 වෙනිදා විශිෂ්ට ජයග්‍රහණයක් ලැබලා අපිට පාර්ලිමේන්තුව සුද්ධ කළා පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියන ඒ ප්‍රතිපත්ති මාලාව ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන, ඒ ක්‍රියාත්මක කිරීමට හැකියාව තියෙන අමාත්‍ය ධූර ලබා ගන්න පුළුවන් කණ්ඩායමක් පාර්ලිමේන්තුවට එවයි කියන විශ්වාසය අපිට තියෙනවා. ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබ අවකාශයේ කලබන වුවත් සලකුණ Newsfirst YouTube චැනලය අදම සබ්ස්ක්‍රයිබ් කරන්න. Newsfirst ජනතාව සමඟ.